ඇත්තටම අද කොළඹට එන්නේ ආබාධිත රණවීරුවන් දශක තුනක යුද්ධයක් නිමා කරලා වසර 14කට අධික කාලයක් ගියාට පස්සේ මොකද හේතුව ගණනාවක් නිසා මේ රටේ යුද්ධය ඉවර කරන්න 30000කට අධික රණවීරුවන් ප්‍රමාණයක් මේ පොළොවට පස් කරා. ඒ වගේම තමයි ආබාධිත රණවීරුවන් 14500කට වැඩි ප්‍රමාණයක් මේ රටේ ඉන්නවා. පූර්ණ ආබාධිත කකුල් දෙක නැති අත් දෙක නැති ඇස් දෙක නැති ඒ වගේ ශාරීරික කොටස් අහිමි රණවීරුවන්. මේ වෙනකොට ඒ ආබාධිත රණවීරුවන් ගේ ලැබීම් තිබුණා, හිමිකම් තිබුණා, ආණ්ඩුකෝ විවස්ථාවේ ලැබිච්ච දේවල් තියෙනවා. ඒවා කප්පාදු කරමින් තමයි මේ චක්‍රලේඛන නිකුත් කරන්නේ මේ රජයන්. ඒ රජයන් වලට අපි ලිපි ලේඛන ඉදිරිපත් කරා මේ වගේ දේවල් මේ ආබාධිත රණවීරුවන්ට කරන්න එපා කියලා. ඒ කිව්වත් කිසිම කනකට ගන්න නැතුව 2020 කැබිනට් පත්‍රිකාවකින් හිමි වෙනවා රණවීරුවන්ට මෙන්න මේව දෙන්නේ කියලා. ඒ කියන්නේ 2020 මේ ආබාධිත රණවීරුවන්ට කැබිනට් පත්‍රිකාවකින් මේ ලැබිච්ච දේවල්. ඒ වගේම මුදල් අමාත්‍යාංශයෙන් ඔකට වෙන් කරපු මුදල් මේ ලයිස්තු තියෙනවා. ඒ වගේම ආබාධිත රණවීරුවන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේව ලබා දෙන්න කියපු ලිපි තියෙනවා. ඒව මේ 2020 2021-22 කියන කාල සීමාවේ මේ යුදාමුදා මෙන්න මේ වගේ ලිපියක් ගන්නවා ආබාධිත රණවීරුවේ හදිසියේදී රියානතරකෙන් දිය ඇගිලීමෙන් මොනෝ විවිධ අවස්ථා වලට සහභාගී වීමෙන් මොනව හරි වුණොත් මැරුණොත් ගෙවන්නේ නැහැ කියලා කිසිම හේතුවක් නිසා ඌවා කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ කියලා මං අහන්න කැමතියි ඒ තැන් වල ඉන්නේ ඔළුවක් නැති කනක් නැති ඇහෙන් නැති වුන්ද නිලධාරි මොකද හේතුව ඇහක් නැති කනක් නැති රණවීරුවේ කකුලක් නැති රණවීරුවේ යන්නේ බැලන්ස් එකක් නැතුව ඔහු පාර යනකොට වැටිලා හදිසියේ මැරුණොත් ඔහුට වෛද්‍ය වාර්තා ඔහු ඉඳුරාම යුද්ධයෙන් මිය ගියයි කියන එක. ඒ වගේ දේවල් පවා ගේන්න තරම් පාලකයෝ තා පාලකයන් උපදෙස් දෙන හමුදාවේ ඉන්න ජෙනරල්ලා ඉඳලා ඔක්කොම ගොන් හරද්ද කියලා තමයි අහන්න තියෙන්නේ. මොකද හේතුව මේ රටේ ආරක්ෂක ලේකම්තුමාලා හමුදා පොත්තුමාලා ත්‍රිවිධ හමුදා පොත්තුමාලා පඩි හදන තැන්වල රණු සේවා අධිකාරීවල ඉන්නේ හමුදාවේ කට්ටිය. මේ කට්ටිය දන්නේ නැද්ද ආබාධිත රණවීරුවේ කකුල් දෙක නැති කොල්ලා මේ අබ්බගත වෙලා ඉන්නවා මේ මෙතන ඉන්නවා මේ බලන්න තුල්ඩෙන් පල්ලිය පරණ මේ කොල්ලා උදේ ඉඳන් උදේට රෝදපුටුවේ රැට ඇඳේ ඊටවද මැරුණොත් එයා මොකද කරන්නේ මූගේ අර හැමදාම බලාගෙන ඉඳපු බිරිඳගේ දරුවගේ හිමිකම් ටික තමයි කප්පාදු කරලා තියෙන්නේ. ඒ වගේම මේ මෙතන ඉන්නවා මේ බිරිඳවරු. මේ බිරිඳවරුගේ අවුරුදු දෙකක් තුනක් වෙනකන් කිසිම පඩිය කිසිම දෙයක් නැහැ. ඒ බිරිඳ දරුවෝ අරගෙන මහපාරට යන්නද කියලා තියන්නේ. ඒවවත් හදලා දෙන්න තරම් මේ මිනිස්සු ක්‍රියාත්මක නැහැ. මේ රජයේ සියලුම දෙනෙන් අපි ඉල්ලුවා මේක හදලා දෙන්න වෙන මොනවත් අපි ඉල්ලුවේ නැහැ. මෙන්න මේක කැන්සල් කරලා දෙන්න. මෙන්න මේ ලියුම කැන්සල් කරලා දෙන්න කියලා. ඒකටත් බොරුවට සාකච්ඡා පවත්වමින් අපි ඔය කොළඹට ගෙන්වමින් රත්යාදු කරමින් දේශපාලන හෙන්චයිරට කඩ යන්න බවට පත් කරමින් තමයි යන්නේ. අපි එකෙකුට කඩ යන්න සංවිධානයක් හැටියට කියන්න කැමතියි. අපි අද ආවේ ජනාධිපතිතුමාට සංදේශයක් අරන් අනුරාධපුරේ ඉඳලා අපි මේක ජනාධිපතිතුමත් එක්ක බේරගන්න ඕනේ මොකද හේතුව ජනාධිපතිතුමා තමයි මේ රටේ සේනාධිනායක ඒ වගේම ආරක්ෂක ඇමති අපි අද ආවේ ජනාධිපතිතුමා හම්බ වෙලා අපිට මේ ප්‍රශ්නේ විසඳුමක් නැති වුණොත් අපි යන්නේ නැහැ